ඔය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරාට පස්සේ ඕන පනත් කෙටුම්පතක් ගැසට් කරන්න පුළුවන්. ඒකට කිසි බාධාවක් නැහැ. මේ අවස්ථාවේ ගැසට් පත්‍රය පළ කරපු නිසා ජනතාව තුළ ලොකු ව්‍යාකූලතාවයක් ඇති වෙනවා. ඒක තමයි තියෙන එකම ප්‍රශ්නේ. ජනාධිපති කාර්යාලය මම දැනුවත් කරා. ජනාධිපතිතුමාගේ අදහසක් තියෙනවා ඒක එදා දිනේදී ගැසට් පත්‍රය පළ කරන්න කියලා. ඒ සම්බන්ධව මගේ විරෝධයක් නැති බව මම ප්‍රකාශ කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ 19 වෙනි ආණ්ඩු ක්‍රමයේ විවස්ථාන් සංශෝධනයේ සම්බන්ධව එවකට අගවිනිසුරු කේ ශ්‍රීපවන් මැතිතුමා දුන්න නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ජනමත විචාරණයකට යා යුතුවන්නේ ජනතාවගේ අයිතිවාසිකම් හැකිලීමක් සිද්ධ වෙනවා නම් පමණයි. ජනාධිපතිවරයාගේ දුරකාලය දීර්ඝ කරනවා නම් හෝ පාර්ලිමේන්තුවේ දුරකාලය දීර්ඝ කරනවා නම් ජනමත විචාරණ වලට යා යුතුයි. නමුත් ඒ දුරකාලය අඩු කිරීම යනු ජනතාවට ඡන්ද බලය පාවිච්චි කිරීමට තිබෙන අයිතිය පුළුල් වීමක්. එවැනි අවස්ථාවකදී ජනමත විචාරණයක අවශ්‍යතාවයක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරා. ඊට පසුත් ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුව දෙකක් දීලා තිබෙනවා එහි නීත්‍යානුකූලභාවය පිළිබඳව. ඒක නිසා කිසිම ආකාරයකින් මැතිවරණය කල් දැමීම සඳහා මේ බලපාන්නේ නැහැ.